අද වීඩියෝ අපි කතා කරනවා කොහොමද ගෙදරින් පැනලා යන්නේ කියලා. හැබැයි ලව් එකක් එක පැනලා යන්නේ නෙමෙයි. ඔයා විතරක් පැනලා ගින් ගෙදර ඇයට බරක් නොවි කවදා හරි ගෙදර අය ඔයාගෙන ආඩම්බරෙන් කතා කරන ජීවිතයක් ගත කරන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එකේ කතා කරන ගොඩක් දේවල් ගප්පියාගේ පර්සනල් ලයිෆ් එක ඇසුරින්. ගප්පිය මුලින්ම ගෙදරින් පැන්නේ ගප්පියට අවුරුදු 20 විතර. ගප්පියට ඕනි වුණා හොඳ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් වෙන්න. හැබැයි ඒ කාලේ ලංකාවේ ගප්පියට ඕනි කරන අධ්‍යාපනය ගන්න හරි හැටි තැනක් තිබ්බේ නැහැ. ඉතින් මේ වගේ ඔයාට ගෙදරින් පයින්න වැදගත් හේතුවක් තියෙන්න ඕනි. මේක ගොඩක් විට උසස් අධ්‍යාපනය හා සම්බන්ධ නම් ගොඩක් විට අම්මලා තාත්තලා ඔයාගේ යෝජනාවට අකමැති වෙන්නේ නැහැ. මීළඟට එන ලොකුම ප්‍රශ්න තමයි ගෙදරින් පැනලා ගින් ජීවත් වෙන්න සල්ලි හොයාගන්නේ කොහොමද කියලා. ගප්පියට රට පයින්න ලොකු ආසාවක් තිබ්බත් රට ගිහිල්ලා කරන්න ජොබ් එකක් තිබ්බේ නැහැ. ඒකම උදව් කරන්න කියලා කවුරුත් හිටියෙත් නැහැ. මේ හේතුව නිසා ගෙදර අය වැඩේට කැමති කරගන්න කිසිසේත්ම පුළුවන් වුණේ නැහැ. හැබැයි ගප්පියා වැඩේ අත්හැරිනේ. කොහොම හරි මාස ගාණක් ඔන්ලයින් ෆෝරම්ස් වල බඩ ගාලා ගප්පියා අඳුනගත්ත ඉරන්ද කුමාරප්‍රම කියලා හිත හොඳ ඩයල් එකක්. පස්සේ ඉරන්ද මහත්තයා අපේ ගෙදරත් ආවා. මේ වගේ ඔයාටත් ගෙදරින් පැනලා ජීවත් වෙන්න කොහොමද කියන එකට ප්ලෑන් එකක් ඕනි. මේ ප්ලෑන් එක 100% හරි නැති වුණත් ගෙදර අය කැමති කරගන්න පුළුවන් මට්ටකම හරි තියෙන්න ඕනි. උදාහරණයකට ඔයා ගමේ ඉඳලා කොළඹෙන්න ඉතින් ඉන්නවා නම් ඇවිල්ලා කොහෙද ඉන්නේ පළවෙනිට රසක් වාන්නේ කොහොමද කියන එකට උත්තරයක් තියෙන්න ඕනි. ඔයාට උදව් කරන්න කවුරුත් නැත්නම් මම තනි වෙලා කියලා අඬ අඬ ඉන්න එපා. ට්‍රයි කරොත් ගප්පියට වගේ ඔයාටත් උදව් කරන්න කෙනෙක් හම්බ වෙන්න පුළුවන්. මීළඟට වැදගත්ම දේ තමයි ඔයාට පුළුවන් වෙන්න ඕනි ඔයාගේ වැඩ සේරම තනියෙන් කරගන්න. වාසනාවට ගප්පි අම්මා ගප්පිය පොඩි කාලේ ඉඳන් තනියෙන් වැඩ කරගන්න ට්‍රේන් කරපු නිසා ගප්පියට ගෙදරින් පැනලා ජීවත් වෙන එක ඒ හැටි අමාරුනේ නෑ. උයන පීන එක, රෙදි හොදන එක, තනියෙන් ගමන පිම්නක් යන එක දැම්ම ඉඳන් ට්‍රේන් වුණොත් වෙලාව ආපුවම ඔයාට ඒ ස්කිල්ස් සේරම ඕනි වෙනවා. ලොකුම දේ තමයි අරයා මට උදව් කරයි, මෙයා මට උදව් කරයි කියලා හැම දෙයක්ම දෛවයට බාර දීලා නිකම් බලන් ඉන්නේ නැති එක. ගප්පිය රට ඇවිල්ලා මාස 3ක් යනකම් රස්සාවක් හොයාගන්න බැරි වුණා. ඉංග්‍රීසිත් එච්චර බැරි නිසා ඉන්ටර්වියු එකක්වත් සෙට් වුණේ නැහැ. හැබැයි ගප්පිය ගේම අතහැරියේ නැහැ. පස්සේ ජූඩිත් කැරෝල් කියලා හරිම සිරියාවන්ත නෝන කෙනෙක් ගප්පියට සැලඩ් බාර් එක ජොබ් එකක් හොයලා දුන්නා. ජොබ් එකේ අනික් හැමෝටම වඩා පුළුවන් තරම් මහන්සි වෙලා වැඩ කරපු නිසා ගප්පි ආශ්‍රිතී ගප්පියා එතන ඇසිස්ටන්ට් මැනේජර්. මම හිතන විදියට ගෙදරින් පැනලා ජීවත් වෙන එක ඔයාගේ වර්තනයට ගොඩක් හොඳ දෙයක්. ඔයාට ඔයාගෙන ඉගෙන ගන්න හොඳ චාන්ස් එකක් වගේම ඔයාට තනියෙන් ගේම ගහන්න පුළුවන් කියලා ඉගෙන ගන්න පුළුවන් චාන්ස් එකක්. ඒකම ඔයා හොඳ තැනකට ආපුවම ගෙදර අය තරහ වෙලා හිටියත් අනිවා ඔයාගෙන සෑහෙන්න ආඩම්බර වෙනවා. ගප්පිය තින්කින් අපි වෙනස් වෙමු. ලෝකේ ඉබේටම වෙනස් වෙයි. ඉතින් ඔයා මොකද හිතන්නේ මේ ගැන? යට කොමෙන්ට් කරන්න. ගප්පිය තින්කින් ජිම් එක ගැන දන්නේ නැති අයට පුළුවන් සයින් අප් වෙලා ඒ ගැන වැඩි විස්තර හොයාගන්න. එහෙමනම් ලබන සතියේ අලුත් වීඩියෝකින් සෙට් වුණු ඕගොල්ලෝ සේරටම ජය වේවා.